අද ගැමි සුවඳ සමගින් පැස්ටා හදමු. ඉන්නකෝ. මේ මොන ලීක්ස් වාගල ඉන්නවා. ලීක්ස් මේක ලීක්ස් කැරට්. සුදු ලුණු, අල ලුණු. මේක හද ගන්න ඕනේ එතකොට. ඉන්චක්. මේකම තමයි ඒක තියෙන්නේ. ඔය නෑ ඕම ඈ. හොඳින් හොදාගත් බිත්තර දෙක ගත්තා. අපි මේකට යොදාගත්තේ මිලාන් පැස්ටා. මිලාන් පැස්ටා චාත්‍ය දෙකතු කරලා උණු වතුර භාජනයකට දමා මද ගින්නේ පැහෙන හරි උණු ගින්නේ ප්‍රශ්නයක් නැහැ පැහෙන්න දාලා මේ පැස්ටා පැය භාගයක් විතර තම්බ ගන්න ඕනේ. තම්බලා පෙර වතුර ගත්තාට පස්සේ තමයි පැස්ටා හොඳට තැඹුණාට පස්සේ කපා ගත්තේ එළවලු කැරට් වලට දෙකතු කරගන්න ඕනේ. තමයි පැස්ටා තියෙන්නේ බලන්න පුළුවන්. සාත්‍යයට දාගන්නවා හෙමි හෙමින් හෙමි හෙමින් සාත්‍යෙ මේ හෙමි හෙමින් දාගන්නවා. තර තර සද්දයක් ඇහෙනවා හරියටම පැස්තන. වතුර ටිකක් එකතු කර ගන්නවා. බෑ ඉන්න මේක දාන්න කලින් වතුර කුණු කර ගන්න ඕනේ. කුණු වතුරට පැස්ත ටික දාගන්න. මේක ඊට පස්සේ ලුණු ටිකක් පොල් තෙල් ටිකක් දාගන්න. අලුණු කුඩු කුඩු ස්වල්පයක් එකතු කර ගන්නවා. උණු වතුරයි දමා. අලගෝ. මේකට එළවලු ටික එකතු කරනවද? මොකද තත්ති පොඩක් කියනවා. එළවලු එකතු කරන්නේ. ආ චිකන් එකට එළවලු එකතු කරන්නේ. මේ කියන හොඳට මේ මස් ඇතුළට. ඔව්. ලුණු මිරිස් එකතු වෙන්න ඕනේ නම් තමයි මේ ටිකක් මේ රත්නකන් තියාගෙන මන්ද ගින්නේ මන්ද පවනි මන්ද ගින්නේ ගින්න චුන්දුවට කැම්බෙද ඉඳ දෙන්න ඕන. තාම හොඳ කැම්බිලා නෑ. අම්මා උල්ලට උස්සලා ගන්න. හොඳට උස්සලා ගන්න. උස්සලා ගන්න. බැස්ස උස්සලා ගන්න. මම හැන්දි. රයිට්. දැන් බලන්න ලස්සනට. තා චුට්ටක් මේක මම කරන්නේ. හෙමි හෙමි තැම්බෙන්නුනේ හෙමි හෙමි. හොරට කොට හදාගන්න වතුර ටික ගොඩ කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද සෙනඟ වැඩි වුණාම මස් අඩු වුණාම අදිදවසේ ගිල ගණන් අනුව වතුර ටිකක් එකතු කරගන්න. තව ටිකක් පෙහෙන්න. ඉතින් ඔහොම තමයි පොඩ්ඩක් ලෙප්ප ළඟට ඇවිල්ලා නැමෙත බලන්න. හදිසියේම වෙන කරන්න අමාරු. තැම්බෙන්න ඕනේ. කෑම ගොඩක් රස. කෑම ගොඩක් රස වෙන්න. මේක තම්බා ගන්න ඕනේ. ගැමි සුවඳ සමග එකතු වන්න. කමෙන්ට් කරන්න, subscribe කරන්න, like කරන්න. මින් නිව පැස්ටා මේ ටික එකතු කරා. පැස්ටා ලහයි කුංචි. මම තමයි පැස්ටා කියන්නේ කවලම් කරගත්තා. රිස් දාපුවා, කැරට් දාපුවා. හොඳට කවලම් කරගෙන තියෙනවා. ඉතින් හොඳට අප්පච්චි එනවා. මේ කෑවද කියලා. පැස්ටා මේව කරගන්න පුළුවන්. මොකද තමයි පැස්ටා කියන්නේ. එහෙනම් තවත් දවසක ගැමි සුවඳ සමග අලුත් ආහාරයක් හදන්න එකතු වෙමු. එහෙනම් ඔබට සුබ දවසක්.